අයිබෝන් කෙලපිලි ගන්නවා SL Tax Solution YouTube channel එකට. අද අරගෙන ආවා සේජ් පාඩම් මාලාවේ 4 වෙනි වීඩියෝ එක. මීට කලින් මම වීඩියෝ 3ක් කරා. කොහොමද නව කම්පැනියක් ක්‍රියේට් කරන්නේ? ඒ වගේම බිගිනින් බැලන්ස් කොහොමද එන්ටර් කරන්නේ? කොහොමද කස්ටමර් වෙන්ඩ ක්‍රියේට් කරන්නේ කියලා. අද මම කියලා දෙන්නේ කොහොමද සේල් ටැක්ස් එක නිවැරදිව P3 account එකට එන්ටර් කරන්න කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. තරද කමාරට පේන තිබෙන විතර කස්ටම් ඇන් සේල් යටතේ සේල් ටැක්ස් කියලා තිනවා. මේක ක්ලික් කරලා හරි. එහෙම නැත්නම් අපිට පුළුවන් උඩ තියෙන මේන්ටේන් යටතේ සේල් ටැක්ස් කියලා මෙන්න මේ තියෙන කමාන්ඩ් එක ක්ලික් කරලා සේල් ටැක්ස් එක ක්‍රියේට් කරගන්න. කොහොමුණත් මේ වින්ඩෝ එක තමයි ලැබෙන්නේ. මෙතන සෙටප් නිව් සේල් ටැක්ස් කියන එක ක්ලික් කරලා අපිට මෙතන තියෙන නෙක්ස්ට් බටන් එක ක්ලික් කරලා අලුතෙන් සේල් ටැක්ස් එක ක්‍රියේට් කරගන්න පුළුවන්. මෙන්න මේ වින්ඩෝ එක එනවා සෙටප් නිව් සේල් ටැක්ස් කියලා. එතන මෙතන මේ තරු ලකුණෙන් තියෙනව තමයි අනිවාර්ය වෙන්නේ පුරවන්න. එතකොට ඒක අපි පුරවමු. එතන මෙතන how many individual rates make up this total rate. එතකොට මේ rate එක කීයක්ද? ඒ කියන්නේ මේ rate එක කීයකට යන්න ඕනද? ඒ කියන්නේ සරල වශයෙන් කිව්වොත් එක කාලයක VAT rate 108යි 15යි තිබුණ එකම අවුරුද්දේ. එහෙම වුණොත් rate දෙකක් අපිට ඕනේ. නමුත් දැන් 108 කියලා එක rate එකක් තියෙන නිසා මම මෙතන එක කියලා දෙනවා. ඔයාලට එහෙම rate දෙකක් අවශ්‍ය වුණොත් මෙතන දෙක කියලා select කරන්න පුළුවන්. ඊට පස්සේ next button එක click කරනවා. ඊට පස්සේ add sale tax agency කියන මේ window එක එනවා. එතන මෙතන තියෙනවා sale tax agency ID කියලා. මේ sale tax agency ID කියන එක මෙතන අත්‍යවශ්‍ය field එකක් නිසා අපිට මෙතනට දෙන්න වෙනවා. මොකක් හරි ID එකක්. මම මෙතනට IRD කියලා දෙනවා. මොකද සමහර රටවල් වල sale tax agency ID තියෙනවා. ඒ නිසා ඒවා දාන්න තමයි මේ field එක තියෙන්නේ. මෙතන IRD කියලා දීපු නිසා මම මෙතන sale tax agency name එකට Inland Revenue Department කියලා දෙනවා. මොකද මේ ෆීල්ඩ් එක පිරවීම අත්‍යවශ්‍ය නැහැ. මොකද තරු ලකුණක් නැහැ. නමුත් IRD කියලා උඩ දීපු නිසා මම මෙතන Inland Revenue Department කියලා ලබා දීමක් සිදු කරනවා. ඉන්න අනතුරු අපිට තියෙනවා how are sale tax calculate for this agency. එතකොට සිංගල් රේට් එකකටද ෆෝමියුලා එකකටද කියලා අපිට මෙතන ක්ලික් කරන්න පුළුවන්. අපි සිංගල් රේට් එකක් තමයි දැන් යොදාගන්නේ. ෆෝමියුලා එක ක්ලික් කරලා මෙතන ෆෝමියුලා එක අපිට ටයිප් කරන්න පුළුවන්. ෆෝමියුලා එකක් තියෙනවා නේද? නමුත් 108 කියන සිංගල් රේට් එක තමයි අපිට වැට් එකට තියෙන්නේ. ඒ නිසා මම මෙතන සිංගල් රේට් කියන එක දීලා මෙතන 108 දෙනවා. ඊට පස්සේ අපිට අවසානයේ තියෙනවා සේල් සිලෙක්ට් ඇන් account to track sale taxes. ඒතර මෙතනින් මම VAT control account එක තමයි තෝරන්නේ. මොකද අපේ sale tax එක VAT control එකට account එකට තමයි credit වෙන්නේ. කියන්නේ VAT එක VAT control account එකට තමයි credit වෙන්නේ. ඊට පස්සේ මෙතන next button එක click කරනවා. ඊට පස්සේ sale tax entered කියලා මෙතන window එකක් අපිට ලැබෙනවා. මේ window එකේ දැනට පේනවා agency name එක Inland Revenue Department, agency ID එක IRD, rate එක 108යි කියලා මෙතන දැන්ට තියෙනවා. ඊට පස්සේ මෙතන උඩ තියෙනවා sale tax ID එක. ඒතර අපේ VAT එකේ ID එක වෙන්නේ 70. ඒතර 70 තමයි අපේ VAT ID code එක. ඔයාලා ඒක දන්නෝ. sale tax name එකටත් මම මෙතන VAT කියලා දෙනවා. මොකද 70 කියලා දාපු නිසා මොකද්ද sale tax කියලා අඳුරගන්න මම මෙතන VAT කියලා දෙනවා. ඊටසේ do you charge sale taxes on freight? එකෙන් freight එකට sale tax එක අදාළ වෙනවා නම් yes කියලා මෙතන දෙන්න පුළුවන්. නැත්නම් no කියලා තියන්න පුළුවන්. ඊට පස්සේ finish button එක click කරලා අපි මේක finish කරගන්නවා. ඒතරෝ විදිහට අපිට sale tax එක add කරගන්න පුළුවන්. මෙතන ඔයාලට පේනවා ඇති view all taxes and associate agencies කියලා තියෙනවා. ඊතර මෙතන ඒක click කරලා අපිට පුළුවන් දැනට create කරලා තියෙන sale taxes මොනවද? ඒ වගේම sale tax agencies මොනවද කියලා බලා ගන්න. ඔයාලට පේන ඇති පළවෙනි window එකේ sale tax එක, දෙවෙනි window එකේ sale tax agency මොනවද තියෙන්නේ මෙතන තියෙන්නේ කියලා. ඒතර Inland Revenue Department එකට ඇත්තේ එක sale tax එකක් VAT කියලා මෙතන දැන්ට create කරලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතන ඊළඟ option එක බැලුවොත් මෙතන තුන්වෙනි option එක විදිහට තියෙනවා delete sale tax or sale tax agency. මේක click කරලා අපිට පුළුවන් next button එක click කරලා මෙතන දැන්ට create කරලා තියෙන sale tax එක හෝ sale tax agency එක මෙතන select කරලා delete කරලා අයින් කරන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට තමයි අපි sale tax එක create කරන්නේ, view කරලා බලන්නේ, වගේම delete කරන්නේ. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් මේ enter කරපු sale tax එක කොහොමද invoice එකට apply වෙන්නේ. කියන්නේ sale invoice එකට apply කරන්න කියලා. මෙතන task ගිහිල්ලා sales invoice ගිහිල්ලා මම මෙතන customer කෙනෙක් create කරලා තිනවා අමල් නිමල් කියලා. ගිය වීඩියෝ එකේ මම create කරා customer. එතන මෙතන අමල් දීලා මම මෙතන invoice number එකකුත් දෙනවා නිකන්. ඊට පස්සේ description එකේ laptop කියලා දීලා මෙතන amount එක රුපියල් ලක්ෂයක් මම ටයිප් කරනවා. එතකොට ටෝටල් එක ආවෙත් ලක්ෂයයි. සේල් ටැක්ස් එක ඇප්ලයි වුනේ නැහැ. මෙතන අත්කාචේ සිලෙක්ට් කරලා 70 VAT කියන එක
මම මෙතන සිලෙක් කරනවා. මොකද මේක වෙන්ඩ ක්‍රියේට් කරනකොට සේල් ටැක්ස් එක හදලා තිබුණේ නැහැ. ඒ නිසා වෙන්ඩට මේ සේල් ටැක්ස් එක දීලා තිබුණේ නැහැ. මැනුවල් තමයි අපි මෙතන දැන් සිලෙක් කරලා 70 දෙන්නේ. එතකොට 8000 ඇප්ලයි වෙනවා 100 රට ගානේ. ඒ විදිහට තමයි එතකොට අපිට අදාළ වෙන්ඩට සේල් ටැක්ස් එක දීලා තිබුණ නැත්නම් එතන ඇරෝ එක අත්කාච්චි ක්ලික් කරලා තමයි දාගන්න වෙන්නේ. දැන් බලමු අපි මේන්ටේන් ගිහිල්ලා මේ අමල් කියන කස්ටමර්ටම සේල් ටැක්ස් කියන එක මෙතනට ඩිෆෝල්ට් දීලා. එතකොට මෙතන ඇරෝ එකෙන් මම සේල් ටැක්ස් 70 කියන එක දීලා සේව් කරනවා. වෙන්ඩ ක්‍රියේට් කරන කස්ටමර් ක්‍රියේට් කරන වීඩියෝ එක මම කලින් කරා, තුන්වෙනි වීඩියෝ එක ඔයගොල්ලෝ එක බලන්න. එතකොට දැන් මම කස්ටමර්ට සේල් ටැක්ස් එක දුන්නා. දැන් අපි ඉන්වොයිස් එකක් එන්ටර් කරලා බලමු කොහොමද ඔටෝමැටිකලි 108ට අදාළව සේල් ටැක්ස් එක ඇප්ලයි වෙන්නේ කියලා. මෙතන මම නැවත වරක් රුපියල් ලක්ෂයක් ටයිප් කරනවා. ටයිප් කරම 8000 වන්න සේල් ටැක්ස් එක 8000 මෙතන ඔටෝමැටිකලි ආවා. මොකද දැන් මම අදාළ කස්ටමර්ට 70 කියන සේල් ටැක්ස් එක ඇප්ලයි කරලා සේව් කරපු නිසා එතකොට 108000ක් ටෝටල් එක ආවා. ජර්නල් ක්ලික් කරලා අපි බැලුවොත් මේ 180 කියන්නේ වැට් කන්ට්‍රෝල් account එක 8000 ක්‍රෙඩිට් වෙලා තියෙනවා ඔටෝමැටිකලි. ඒ වගේම 300 කියන්නේ අපේ සේල් account එක. ඒකර net එක වැට් එක නැතුව net එක ක්‍රෙඩිට් වෙලා තියෙනවා. ඒ වගේම 52 කියලා කියන්නේ account receivable trade data account එක. ඒක ටෝටල් එක 108000 ඩෙබිට් වෙලා තියෙනවා. නිසි ආකාරයව හරබැර සටහන් වෙලා තිනවා ගිඩුම් වලට. දැන් ඔයාලට තේරෙන්නේ නැති කොහොමද සේල් ටැක්ස් එක නිවැරදිව එන්ටර් කරලා ඒක සේල් ඉන්වොයිස් එකට ඇප්ලයි වෙන්නේ කියලා. ඒතර සේල්ස් ඉන්වොයිස් එන්ටර් කරන වීඩියෝ එකක් මම ඉදිරියට කියලා දෙනවා අනිවාර්යයෙන්ම පර්චේස් සේල් එන්ටර් කරන හැටි. දැනට ඔයාලට සේල් ටැක්ස් එක කොහොමද ඇප්ලයි වෙන්නේ කියලා පෙන්වන්න ඕන නිසා තමයි මම මේ ඉන්වොයිස් එකක් එන්ටර් කරලා පෙන්නුවේ. ඔයාලට පැහැදිලිව මම ඉදිරි වීඩියෝ එකේදී කියලා දෙනවා සේල්ස් කොහොමද එන්ටර් කරන්නේ ඉන්වොයිස් කරන්නේ කියලා. එහෙනම් මගේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා මම හිතනවා. කලින් වීඩියෝ තුනක් බලන්න ඕගොල්ලෝ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලේ රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේ බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. කලින් වීඩියෝ එකකින් අහපු ප්‍රශ්නට උත්තර දීලා මේ වෙනකොට 5 දිනක් මගෙන් PHC software එක ලබා ගත්තා. තවත් අයට පුළුවන් කලින් වීඩියෝ එක බලලා ඒකේ ප්‍රශ්නට උත්තර දීලා software එක නොමිලේ ලබා ගන්න. එහෙනම් අදට ගිහින් එන්න. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙනතුරු සමුගන්නම්. ඔබට ජය.